කාටුන් පෙළ බලන්නට සූදානම් වෙන්නේ ඔබට ආරාධනා කරනවා ආරම්භ කරන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ තෝරා ගන්නේ ලංකාදීප පත්තරෙන් දේශපාලකතුමා ඇවිල්ලා කියනවා මම කියන්නේ ජීවත් වෙන්න අමාරුයි කියලා පීබී කියනවා කියලා. එතකොට සරදම් මේක අහන් ඉඳලා කියනවා ඕක බන්දුල මහත්තයාට තාම තේරෙන්නේ නැන්නේ සර් කියලා. යමු දිවයිනට බලමු සුමතිපාල ජෝතිපාලගෙන් සමයන් කාටුනේ. කයාලුවෙක් කියනවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවවම නෝනලා කෝල් කරලා ආවද කියලා අහනවලු. අනිත් යාළුවෝ කියනවා ජනතාවට වගේම මන්ත්‍රීවරුන්ව නෝනලාටත් විශ්වාස නැහැ කියලා. ඇත්තද කතාව කෝල් කරලා අහනවද? අද පත්තරේට යන්නේ අවන්ත ආටිකලගේ අතුල් පිටු කාටුනේ. අයි බලන්නේ. මෙන්න අපේ රටේ අහිංසක ජනතාව සම්පූර්ණයෙන්ම දියේ ගිලි අවසන්ද ඒ දියේ ගිලනු අයට බොට්ටු වෙන්න ආපු දේශපාලඥයෙක් හුස්ම ගන්න බට බෙදමින් යන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ අය ගොඩ ගන්නවා වෙනුවට හුස්ම ටිකක් ගන්න බටේ ගානේ බෙදමින් යන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. යමු නැවත දිවයිනට තෝරාගන්නේ උදේ විමලසිරිගේ මෙන්න මේ ඇතුල් පිටු කාටුනේයි. හග්ගෙඩියක් නේද තියෙන්නේ? අර බලන්න, හොඳට බලන්න. හග්ගෙඩිය ළඟට ගිහිල්ලා ජනාධිපතිතුමා බලනවා. එක ඇහැක් වහලා බලන්නේ මෙච්චරම ගණන් මේක වාලම්පූරියක්වත්ද කියලා තමයි කල්පනා කරන්නේ. අතරේ තාම ගණන් බැහැලා නැද්ද? ලංකාදීපේ දාසහ පොලානගේ ස්වාරිස් මෙන්න ආරම්භය කියන තැනක් තියෙනවා. බලන්න ධාවන තීරු කීපයක්ම තියෙනවා. ඒ ධාවන තීරු අතරට යනවා අශ්වයෙක්. හොඳට බලන්න, අශ්වයා දිගේ ගිහිල්ලා බලනකොට වෙළඹක් ඉන්නා වගේ පේන්නේ. මූණුවර කාගේ වගේද? හිටපු ජනාධිපතිතුමියගේ මූණුවර වගේ පේන්න තියෙන්නේ. දුවන්න හරි ආසාවෙන් ඉන්න තත්වයක් දක්නට ලැබෙනවා. ඒත් මේ අශ්වයාගේ කකුලක් නැහැ. දුවන්න බැරි අශ්වයෙක්වත්ද? ඊළඟට ලංකාදීපයට යමු. තිස්ස හේවාවිස්සගේ හිනා වැස්සයි බලන්නේ. තිස්ස අංකල් ඇවිල්ලා ඉන්නවා මර්වින් සිල්ලා මැතිතුමා ළඟට. ඇවිල්ලා අහනවා පුතා විදේශගතකට අනවශ්‍ය බලපෑම් කරන්න ගියාලු නේද සර් කියලා. පිස්සුද බං, සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න ගියා කියලා ඒ ඇමතිතුමා කියන්නේ. මැතිවරණ කොමසාරිස්තුමා හිටගෙන ඉන්නවද හිටෝලා තියෙනවද කියලා මෙන්න බලන්න ලංකාදීපේ දාසගේ කාටුනේ. හිටගෙන ඉන්නවා නෙමෙයි හිටෝලා තියෙනවා, පඹේක්ටයි අඳලා තියෙන්නේ. බලන්න කොහෙද හිටෝලා තියෙන්නේ කියලා. කේන්දරේක හරි මැද්දේ හිටෝලා තියෙනවා කියලායි කියන්නේ. මේ දවස්වල කේන්දර ගැන කතා වෙනවා. ලංකාදීපයේ තලන්ගේ ඒතුමා මෙන්න. ඒතුමා ගිහිල්ලා තියෙනවා සුමනදාස මහත්තයා මුණ ගැහෙන්න. මං හිතන්නේ සුමනදාස මහත්තයා ඇවිල්ලාද කොහෙද ඒතුමා මුණ ගැහෙන්න. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ඉන්නේ බංකුවක ඉඳගෙන. ඒතුමා කවියක් කියනවා. 5000කට දෙනවා දවසකට කන්න, දෙකෝටියකි මුළු ජනගහණයේ ඉන්න, බත් වේලක් බැගින් මුන් හැමතෙම දෙන්න, ජනවාරියට පෙර ඇහැකිද කියපන්න. මෙන්න සුමනදාස මහත්තයාගේ උත්තරේ. එහෙනම් මැතිතුමනි ඔය විදිහට දානේ දී නොකඩවා දිනකට 10000 ගානේ, ජනාධිපතිවරණේ මාර්තු මාස අවසානයේ තිබ්බොත් දිනුම් නැත්නම් පරදිනවානේ. අවසන් කරන්න සූදානම් කාටුන් පෙළ ලංකාදීපයෙන් තෝරා ගන්නවා සුජීවගේ විගඩම් කවිය. සුදු සැරයටියක් අරන්ද මේ යන්නේ? මැතිවරණ කොමසාරිස්තුමා නේද පේන්නේ? දැස නොපෙනුනත් වගේ මට පේන්නේ. ඒ අතරේ මෙන්න මෙහෙම කවියක් කියනවා. ජ්‍යොතිෂයේ පහස සොයයි නැසුමට දෝස, නොපෙනේය දැස පාර පෙන්නයි සුමනදාස. නොපෙනේය දැස පාර පෙන්නයි සුමනදාස කියලා මැතිවරණ කොමසාරිස්තුමා යනවා කියලා ඇඳලා තියෙන්නේ. සමුගමු හැමෝම.